ගන්ධාරිය කියන්නේම මල්ටි ටැලන්ටඩ් කැරක්ටර් එකක්. ඒ වගේ කැරක්ටර්ස් ගොඩක් අපි අපේ ප්‍රෝග්‍රෑම් එකකින් ඕගලන්ට කෙනවා. අදී ලන්දාරියත් ඒ වගේ මල්ටි ටැලන්ටඩ් කැරක්ටර් එකක්. මෙයා මියුසික් කම්පෝසර් කෙනෙක්, තබ්ලා විශාරද කෙනෙක්, ඒ වගේම වෙනස්ම විදිහට රැප් කරන ලංකාවේ කොල්ලෙක්. මේ සාරංග. හැබැයි හැමෝම මේව දන්නේ රැප් සිලා කිව්වම. මේ ඉන්නේ සාරංග. හැබැයි හැමෝම මේව දන්නේ රැප්සිලා කිව්වම. රැප්සිලා කියන්නේ ස්ටේජ් නේම් එක. හරි. දවස ඇක්ටිව් විදිහට අපි ඔන්න ස්ටාර්ට් කරන්න යන්නේ. සාරංග කියනකොටද කැමති? රැප්සිලා කියනකොටද කැමති? ඔයාලට කැමති එකක් කියන්න. හරි. මං එහෙනම් හැමෝම ඔයාලට රැප්සිලා කියන නිසා මං ඔයාලට සාරංග කියලා කතා කරන්නම්. ඔකේ. හරි. බිසි ලයිෆ් එකත් එක්ක ඔයාලට ජිම් වෙන්න ටයිම් එකක් තියෙනවද? කොහොමද මැනේජ් කරගන්නේ? ඇත්තටම මේ ප්‍රශ්නයක් නේ. ජිම් එකේ ඉන්න ඇත්තටම පොඩ්ඩක් වෙලාව මදි අපිට වැඩත් එක්ක. මොනවා ෆුල් ටයිම් මියුසික් කම්පෝසර් එකකට වැඩ ගන්න. ඇඩ්වයිසින් කම්පැනි එක. එතකොට ජිම් එකේ ඉන්න ඇත්තටම වෙලා පොඩ්ඩක් හදා ගන්න අමාරුයි වුණාට කොහොම හරි සතියේට අඳුම තුන් පාරක්වත් එනවා. එනවා. හරි. දැන් මියුසික් සහ ෆිට්නස් කියන දේ කියන්නේ මියුසිෂන් කෙනෙක් හැටියට ෆිට්නස් කියන දේ කොච්චර දුරට වැදගත් වෙනවද? ඇත්තටම ඔයාගේ ඉමේජ් එක කියන්නේ මේන්ටේන් කරන්න ඔයාගේ ඇඟේ අපිට හැඩේ හදාගන්න පොඩ්ඩක් ජිම් එකට එන්න වෙන නැත්නම් අපි නිකන් කාලා දීලා මියුසික් එක අහගෙන හම්බුනොත් අපි වැඩ කරන පොඩි වාඩිලාමනේ කම්පෝසින් කරද්දීම හම්බුනොත් පොඩි වාඩිලාමයි ඉන්නේ. එතකොට ඔයාගේ ෆැට් එක ඇඟේ හැදෙනවා වැඩි. ඉතින් අනිවාර්යෙන් ජිම් එකට ඇවිල්ලා පොඩ්ඩක් ට්‍රෙඩ්මිල් එකේ දුවලා ඔයාගේ වර්ක් අවුට් පටන් ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ඇඟේ හැඩේ මේන්ටේන් කරගන්න ඇත්තටම උදව් වෙනවා. කොහොමද ඔයාගේ වර්ක් අවුට් ෂෙඩියුල් එක ප්ලෑන් වෙලා තියෙන්නේ? ඉස්ලාම් ජිම් එකට ආපු ගමන් මම කරන්නේ ට්‍රෙඩ්මිල් එක සුද්දක් වෝම් අප් කරන එක. ඒ දුවලා පොඩ්ඩක් ඇඟ වෝම් අප් කරගන්නවා. ඊට පස්සේ මගේ දවසින් දවස තියෙනවා එක එක ෂාට්. ඒ කියන්නේ පළවෙනි දවස ජිම් චෙස්ට් එකට කරනවා, ඊළඟට බෑක් එක, ඊළඟට ලෙග්ස්, ෂෝල්ඩර්ස්. එහෙම දවසින් දවස චාර්ජ් හදාගෙන තියෙනවා. එහෙම තමයි ඉතින් පටන් ගන්න. හරි. අපි බලමු කොහොමද සාරංග වර්ක් අවුට් කරන්නේ කියලා. හරි. වෝම් අප් කරලා ඉවරයි. දැන් අපි ළඟට මොකක්ද යන එක්සර්සයිස් එක? අපිට පුළුවන් සයිකලින් වලට. සයිකල්. හරි. සාරංග, එහෙම නැත්නම් රැප්සිලා කියලා කියන්නේ මීනින්ෆුල් රැප් කරන රැපර් කෙනෙක්. එහෙම නේද? අනිවාර්යයෙන්ම. හරි. දැන් වර්ක් අවුට් කරන ගමන් රැප් එකක් අහලා තියෙනවද ඔයගොල්ලෝ? ඔයාලට කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. හරි. මොකද්ද අපි කියන්නේ? අපේ ලංකාවේ රැප් කරන කොල්ලන් දක්ෂයි කරද්දි ඒ රැප් සෙල්ලම් කිරුවත් රැප් එක හරියටම අල්ලන් නෑ කවදාවත් යන්නේ උඹ පල්ලං. සෙල්ෆ් රැප් කරන්නේ ෆෝන් එක අල්ලං. සතුටුයි දැන් රැප් ලංකාවම හොල්ලං. සමහර රැප් වුවොත් බත් කන්නේ බල්ලං. ඒවශ අකරන උන් පිස්සු කොල්ලං. ඇතිනේ? වාව්. නියමයි. අන්න එහෙම තමයි වර්ක් අවුට් කරන ගම රැප් කරන්නේ. අහලා නෑනේ කලින්? So what's next bro? Next, pull up, yo. Let's go. Okay. හරි, pull ups කරනත් අපි පොඩ්ඩක් කතා කරමු. Pull ups වලින් ඇත්තම මේ අතේ ලැග්ස් වලට තමයි වඩා බෑක් එකට තමයි මේක pull ups වලින් වදින්නේ සහ arms වලට පොඩි පොඩ්ඩක් එක දැනෙනවා. ඉතින් එතන ඒක වෙන්නේ. හරි. සාරංග කියලා කියන්නේ එහෙම නැත්නම් අපි හැමෝම දන්නේ රැප්සිලා කියලා කියන්නේ ඩයට් ප්ලෑන් එකකට වැඩ කරන කෙනෙක්. يعني නියුට්‍රිෂන් පැත්ත ගැන කතා කරොත් ඔයාලා ඩයට් ප්ලෑන් එක තමයි මේ වත්ත ගොඩාක්ම ෆලෝ කරන්නේ. ඒත් මම වගේ කැම් වලින් ගොඩක්ම පාලනය කරගෙන තිනවා. ගොඩ වැඩිය බත් කන්නේ නැහැ. උදේට පොඩ්ඩක් වම්නාර යට જાතියක් කාලා ඊට පස්සේ දවල්ට චුට්ටක් රයිස් ඇන් කරි පැත්තට ඒත් ප්‍රෝටීන් වැඩි කරනවා ඒ රයිස් වලත්. බ්‍රෑඩ නම් බත් කොහොමත්ම කන්නේ නැහැ. සලාඩ් වගේ චිකන් මික්ස් සම් සලාඩ් ජීව තමයි කන්නේ. ගොඩක් වෙලාවට බිසි ලයිෆ් එකත් එක්ක අපි නරක ආහාර රටාවකට ගොඩක් වෙලට පුරුදු වෙනවා. අපිට ඉතින් නරක ආහාර කැවෙනවා. ගොඩක් අවුයි. මම පාලනය කරගන්නවා. පාලනය කරලා තියෙනවා. එතකොට 170ක් වගේ තමයි 130ක් වගේ තමයි වර්ක් අවුට් ඉෆෙක්ට් වෙන්නේ. 170ක්ම න්‍යූට්‍රිෂන් පැත්තගෙන අපි බලන්න ඕනේ. හරි. නෙක්ස්ට් මොකද්ද? නෙක්ස්ට් අපිට පුළුවන් බෙන්ච් ප්‍රෙස් කරන්න. ඔය පැත්තට. හරි. යා.
කාලයකට පස්සේ කොච්චර කිව්වත් ජිම් යනවා කියලා අද නේද හොඳටම වර්කවුට් එක වැදිනේ අද තමයි අතරම හොඳටම වැදලා තියෙනවා හරි සාරංග දැන් කොච්චර වේට් එකක් මේ වීල් වීල්ස් උයි බයික් එක සෙට් වුණා මං හිතර කාලයකට පස්සේ නිසා අඩු වේට් එකක් අද ඔව් අතරම අඩු වේට් එකක් තියෙන මෙතන 32ක් වගේ තමයි තියෙන්නේ බයිකත් එක්කම අතරම මම ගොඩාක්ම වේට් එහෙම දාලා කරන්නේ නැහැ ඒ කියන්නේ මීට වඩා කරනවා මේ ෆස්ට් රෙප් එකේ ඉඳන් අතරම අපි අර මංගු මන් තබ්ලා ප්ලේ කරනවා කොහොමද කියන්නේ ගොඩක් ඇන්ග ගොඩක් ටයිට් කරගන්නේ පොඩක් තබ්ලා වලට එක ගහනොත් නැත්තම් පොඩ්ඩක් බ්ලොක් වෙනවා ඉතින් අර ගානට ස්මූත් විදිහට තමයි කරන්නේ කරන්නේ හරි අපිට තව එක එක්සර්සයිස් එකකට යන්න පුළුවන් හරි අපි කර්ල් වලට යමු හරි බයිසෙප් බයිසෙප් බයිසෙප්ස් වලට ගොඩක් බොයිස් ලා බයිසෙප්ස් හදාගන්න ට්‍රයි කරනවා. ඔවත් එහෙම කෙනෙක්ද? බයිසෙප් හදාගන්න නැත්තම් කැමතියි බයිසෙප් ට්‍රයිසෙප් දිනවර ෆස්ට් ඇපියරන්ස් එක තියෙන එකකින් ඒකින්ද ඒකයි චෙස්ට් තමයි ගොඩක් හැමෝම කරන්නේ. ඒනවාට මම නම් ලෙග්ස් උත් ෆලෝ කරනවා කරන්න. මම ඇහුවම ඒ බොයි කෙනෙක් එක පාටම කියනවා මම අහන්නේ නැතුව ලෙග්ස් වලට කරනවද කියලා අහන්න නැතුව. අනිවාර්ය සතියේ දවසක් ලෙග්ස් වලට කරනවා තමයි. මම අර මුලින් කිව්වා වගේ මම අර දවස් 3කට කඩයන් තමයි කරන්නේ. ඒ මම රජලා වෙලින් මම කදාගෙන මේ රාම් මගේ ස්ටුඩියෝ එකේ මල්ලිගෙන තමයි කිව්වේ ආ මේ මසන් අපි වෙනම නමකින් දාලා වාගේ මුණත් අහලා අපි රැප් එකක් කරලා දාමු බලන්න මොකද එන්නේ කියලා. ඒක මම මුලින්ම රැප් කරත් එන මුණ වහලා රජලා කියලා නමක් හදාගෙන රජලා ඇත්තම හැදුනේ ගොඩ්සිලා කියන එකෙන් තමයි රජලා ඇදුනේ. ගොඩ්සිලා රජලා. ඉතින් ඒක රජලා කියලා හදාගෙන මුණ වහලා රැප් කරලා දැම්මම පස්සේ සෝෂල් මීඩියා වල ගොඩක් එක වයරල් හැමතැනම ගියා. ඊට පස්සේ තමයි මගේ රැප් වාචි සන්තෝෂ් ගොඩක් කට්ටිය අහලා මට වාතේ කෝල් කරලා මම හොඳට මේ වැඩේ කරගෙනම එන අදිට එක රැප් එකක් කරමු කියලා තමයි ඒගොල්ලන්ට එක තමයි ඉස්සලාමම සිහිනයක් දෙන්නේ කියන වීඩියෝ එක කරේ ඒක ගොඩක් ප්‍රේච් වුණා ඊට පස්සේ ඒකෙන් තමයි මම ඉස්සලාම රැජ්ජලා විදිහට මගේ මූණ එළියට දාලා ඉස්සලාම රැප් එකක් කරේ ඒ වීඩියෝ එක තමයි හරි තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා සාරංග එක අදට මම හිතන්නේ අපි වර්ක්අවුට් සෙෂන් එක ඉවර කරනවා නේ මේ ඇති නේද අපිට ඇති මේ හරි එහෙනම් අපි සාරංග yes මට කියන්න කොයි කාලෙද මේ music industry එකට ආවේ ඉස්කෝලෙන් out වෙච්ච කාලෙදම පොඩක් music වුණ තිබ්බ ඉස්කෝලේ කාලෙ මම music තමයි කරේ පොඩක් සමස්ත ලංකා කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යාලය ඒකේ ගොඩක්ම සමස්ත ලංකා තරංග ඒවට සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගෙන තිනා ඊට පස්සේ තුන දිගටම music field එකේ මම යන්න ඕන කියලා ඊට පස්සේ මම sound engineering course එක කරා දිලිප් ගබඩා මුදලේ සොයාටද ඊට පස්සේ එහෙම්ම ස්ටුඩියෝ වල වැඩ කරන්නේ කියන්නේ සවුන්ඩ් ඉන්ජිනේර් විදිහට වැඩ කරන්න හම්බුණා. එහෙම තමයි මියුසික් කැරියර් එක පටන් ගත්තේ. ඊට පස්සේ මියුසික් කම්පෝස් කෙනෙක් විදිහට තමයි ඉස්ලාම් පටන් ගත්තේ වැඩ කරගෙන යන්න. ඊට පස්සේ තමයි ක්‍රිෂාන් මහේසන් හම්බුණා මගේ අතට වැඩ කරද්දී අර තමිල් රැපර් කෙනෙක් ලංකාවේ ඉන්න. එයාව හම්බුණාට පස්සේ එයාත් එක්ක ගොඩක් තමිල් මියුසික් කියන්නේ මූවීස් වල සහ එයාගේ තමිල් ඇල්බම් වල වැඩ කරන්න හම්බුණා. එයාත් එක්ක වැඩ කර කර යනකොට මට හම්බුණා තව ඇඩ්වර්ටයිසින් කම්පැනි එකකින් ආරාධනාවක් ලැබුණා ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න එන්න කියලා. එතකොට මට තිබ්බ ටීවී කමර්ෂල්ස්, රේඩියෝ ජින්ගල්ස්, ඒවයි මියුසික් කම්පෝසින් ඒ සයිඩ් එක බලන්න. ඒ අතුරතුරේ තමයි මේ සෙල්ෆි රැප් කියන මේ සීන් එකක් ආවේ මේ සෝෂල් මීඩියා වල. එතකොටත් මම ක්‍රිෂාන් එක්ක වැඩ කර කර හිටියේ. ක්‍රිෂාන් කෝ ඇයි ඔයා ට්‍රයි කරන්නේ නැත්තේ මේ මහරි කරන්න ඔයා අපිත් එක්ක රැප් කරනවා ගොඩක් රැප් මියුසික් හදනවා අපේ ඇල්බම් වල සොංග්ස් හදනවා. ඉතුවාඩ කරන්න පුළුවන්. ඒ නිසා මම මුලින් ගණන් ගත්තේ නැහැ. පස්සේ මට හිතුණා ඔය හැම එකක් කරලා බලමු නිකන් මූණ වහලා මේ බොරු එක වෙන නමක් හදාගෙන රජ්ජිලා කියලා නමක් හදලා වෙනම Facebook ප්‍රොෆයිල් එකකුත් හදලා ඒ ප්‍රොෆයිල් එක දුව තමයි අප්ලෝඩ් කරේ. සාරංගට මුලින් මේකෙන් රැප් කරන්න පුළුවන් කියලා හිතුනේ කොයි කාලෙද? මට රැපර් කෙනෙක් වෙන්න පුළුවන් මට රැප් කරන්න පුළුවන්. මම රැප් මියුසික් තමයි ගොඩක් කම්පෝස් කරන්න හැදුනේ ඒ කාලේ නම්ම.
මට හිතුණා දැන් ඒගොල්ලෝ රැප් කරද්දිත් ඒගොල්ලන්ගේ වචන බදිනවා මං කියන අඩෝ මසම මේ වචන හිතන්න දාන්න එතකොට හරියයි ඊට පස්සේ ඒගොල්ලෝ දාලා බලලා කියනවා ක්‍රිෂානේ මොකට අත තමයි ඒක හරියනවා ඊට පස්සේ මම කිව්ලා අයියෝ රැප් කරන්න නැත්නම් ඔයාලා රැප් කරන්න පුළුවන් නෝ අපිට වචන කියනවා අපිට ෆ්ලෝස් හදලා දෙනවා ඔයාලට කරන්න පුළුවන් කියලා එහෙම තමයි මම ඇත්තටම පටන් ගත්තේ ඉතින් දැන් එහෙම අර ප්‍රොෆයිල් එකක් හදලා රැප්සිලා කියලා නමකුත් හදාගෙන දාලා ඒක ගොඩක් මේ කට්ටිය අතරේ සෝෂල් මීඩියාවල ගොඩක් වෛරල් ගියා ඊට පස්සේ තමයි මට හිතෙනවා රැප්සිලා විදිහට තමයි දිගටම යන්න ඕනේ මොකද දැන් කට්ටිය දැනගත්ත එනවා ඉන්නේ ගොඩක් අය මම අහනවා ඔයා කවුද අයියෝ මූණ වගේ රැප් කරන්නේ එමෙම කියලා ඊට පස්සේ තමයි ඒ වගේ හපු කෙනා තමයි බාතිය සන්තෝෂ් ඊට පස්සේ ඒගොල්ලෝ මට කතා කරලා එන්න අපිව හම්බෙන්න ඔයා ගොඩක් හොඳ මීනින්ෆුල් රැප් කරනවා අපි කැමති ඔයගලත් එක්ක වැඩක් කරන්න එන්න කියලා තමයි ඒගොල්ලත් එක්ක ඉස්සලාම සීනියක්ද මේ සොංග් එක අපි දන්නවා ගොඩක් වෙලාවට يعني රැප් එකකින් නිර්මාණය කරන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න සමාජයේ තියෙන අඳුරු පැතිකඩවල් තමයි රැප් එකක් තුල ගොඩක් වෙලාවට කියවෙන්නේ. හැබැයි එතකොට ඒ කියන්නේ රැප් එකට වචන පාවිච්චි කරද්දී අපි කියනවා සබ්බේ වචන ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා අඩුයි. හැබැයි මම දැකලා තියෙන විදිහට රැප්සිලා කියන්නේ එහෙම නැත්නම් සාරංග කියලා කියන්නේ ගොඩාක්ම සංයමයකින් යුතුව රැප් නිර්මාණ කරන කෙනෙක්. එහෙම කරපු ඉඳ තමයි අත්‍තර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර බාතිය සන්තෝෂ්ගේ මට කෝල් එකක් ආවා. යාමට ඉස්සෙල්ලාම කිව්වා හොඳට රැප් කරනවා වගේ. රැප්වල එක්කවත් තරක වචන භාවිත කරලා නැහැ. ඉතින් අපි කැමති ඔයත් එක්ක වැඩක් කරන්න මොකද අපි තේ ලෙවල් එකේ තමයි අපි රැප් කරගෙන යන්නේ. අපේ රැප් සොංග්ස් එකල ඉස්සර කරත් එහෙමනේ අපිට ඕනම කෙනෙක් අපේ තමයි දෙම අපි ඉස්සර වුණත් අපිට සින්දු අහන්න පුළුවන්. මේ අපි දැන් රැප් වලටත් ගොඩක් අය එහෙම රැප් අහන පුරුදු වෙන්නේ නැත්තේ ඒකයි මොකද නරක වචන තියෙනවා අනවශ්‍ය වචන දාලා රැප් කරලා තියෙනවා ඉතින් ඒ හින්දා තමයි රැප් කියන කලාව පොඩ පොඩ ඈත් වෙන්නේ ඉතින් අපි ඒක දැනගන්න ඕනේ ඉස්සරහට ගන්න හොඳ විදිහට රැප් කරලා ජනතාව අතරට ගෙනියන්න සිහිනයක්ද මේ Facebook Love රැප් සෙල්ලම් සල්ලි ටිකක් දන්නවා දුක සල්ලි කියන රැප් එක මං හිතන්නේ 78 බීට් එකට හදපු ෆස්ට් රැප් එක දැනට තින්නේ ඒක විතරයි ලංකාවේ ෆස්ට් ටයිම් 78 රැප් එකක් කරේ මම දැනටත් එකම එක එක තමයි 78 රැප් එක වචන මතකයි වචන මතකයි අපි පොඩ්ඩක් රැප් කරමුද හරි හරි පාට පාට කොළවල අංකන කොතනක් දැන් මුදලට මොල් තැන මොරුණු ගිරව නැට්ටුව සරසන සල්ලි ගනී හැමතැන පෙරමුණ හිඟ වෙනකොට අතමිට සල්ලි සිහි වෙන මද දෙවියන් මල්ලි අරගෙන පුද පූජා වට්ටියයි පන්සල් කෝවිල් පල්ලි වැඩි වෙනකොට ඉතිරෙනකොට කසි අමතක වෙනවද අයලාගේ සිටියේ නැතිවද හිත දෙන්නේ අද සලකන නැති බැරි හය හට දෙන කන්න බොන්න හට වෙන දෙන එපා මනුස්සකම් කෙරුවොත් සල්ලි හිඳ අද ජඩකම් පල දෙනවාමයි උඹ කලකම් කෙරුවොත් සල්ලි හිඳ අද ජඩකම් පල දෙනවාමයි උඹ කලකම් කලකම් يعني හරිම කියන්නේ අර්ථවත් meaningful rap එකක් නේ හරි ඉස්කෝලේ කාලේ කියන්නේ මොන වගේ බලාපොරොත්තු තිබුණ අනාගතේ මොන වගේ කෙනෙක් වෙනද හිතාගෙන හිටියේ අතන මට ලොකු උණක් තිබ්බා musician කෙනෙක් වෙන්න ඉතින් දැන් එතටම අවිල්ලා තිනවා ඒක මම ඉස්සරහින් දරපු dream එකක් ඒක අතරම මට කියන්නේ මට tabla play කරන්න පුළුවන් බෙර ගහන්න පුළුවන් sing කරන්න පුළුවන් මම violin විශාරද කරා tabla විශාරද කරා ඉතින් මම music කියවම තමයි ගොඩක් හැදෑරුව අනේ මේ ගොඩක් අයිති වෙන වෙන subjects නේ අදාරන්නේ මම මට උණක් තිබ්බ musician කෙනෙක් වෙන්න ඉතින් දැන් මම එතනට අවිල්ලා තිනවා ගොඩක් ලංකාවේ ප්‍රසිද්ධ ආටිස්ට්ස් එක්ක වැඩ කරනවා එතකොට shows වලට යනවා පිටරට shows වලට යනවා ඉතින් ගොඩක් සතුටුයි දැන් ඉන්න තැනගෙන ක්ලාසිකල් මේ කියන පැත්තෙ මුකුත් කරන්න බැරි වුණා තාම ක්ලාසිකල් පැත්තෙන් තමයි මම tabla එකකින් කළා tabla track එකක් ඒක ලංකාවේ tabla ගන්න කවුරුත් ඒ වගේ track එකක් තාම කරලා නැහැ ඒ කියන්නේ hip hop beats වල tabla පද මම කටින් කියලා ඒක hip hop beats වල play කරන එකක් ඒක කරා ඒක ගොඩක් famous වුණා ඒක ඉන්දියාවේ කට්ටිය පවහලා මට message කරලා තිබ්බ ඒක හොඳ track එකක් කියලා ඉතින් මේ පැත්තෙන් තව ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා සාරංග කියලා කියන්නේ යංග ජෙනරේෂන් එකේ මියුසිෂන් කෙනෙක්. එතකොට ඔයා හිතන විදිහට දැන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වෙනස් වෙන්න ඕන දේවල් මොනවද කියන්නේ? අනාගතයේදී මෙහෙම වුණොත් හොඳයි අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක. මම හිතන්නේ රැප් වලින් බැලුවොත් එහෙම රැප් මියුසික් වල ගොඩක් වචන භාවිතය තමයි වෙනස් වෙන්න ඕනේ. පොඩි කට්ටිය දැන් අලුතෙන් එන රැපර්ස් පවා ඒගොල්ලෝ හිතන්නේ පුනරෝපයක් දාලා කවුරුරි ගර්ල් කෙනෙක්ව පොඩ්ඩක් බාගට අන්දලා නිකන් විෂුවල් එකක් කරොත් අන්න ඒක තමයි රැප් එක ඒක තමයි මට ෆේමස් වෙන්න පුළුවන් හොඳම ක්‍රම කියලා. එහෙම නෙමෙයි. මම හිතන්නේ නම් ඔයා හොඳ දෙයක් කරොත් ඔයා බලන කට්ටිය බලයි ඔයාට හොඳ ප්‍රතිචාර හම්බෙයි. ඉතින් අර views පස්සේ ගිහිල්ලා සහ ඔයාට අර ඔයාගේ image එක කැට කරගන්න ඕනේ නැනේ. වානික ඔයා රැප් කෙනෙක් ඉදිරිය ෆේමස් වෙයි. ඒ කියන්නේ તો ජනප්‍රිය වෙන එක නේ. ජනයාට කැමති වෙන එක නේ වුණාට මිනිස්සු දැනගන්නේ. ඔයා ඒක මොකද්ද ඔයාට ඕනේ කියලා හිතන්නේ. ඕනම දෙයක් ගැන හැදෑරීමක් තියෙන්න ඕනේ. දැන් සාරංග කියලා කියන්නේ දැන් කවදාවත් දැක්ක කෙනෙක්ට හිතෙන්නේ නැහැ රැප් කරනකොට සාරංග කියලා කියන්නේ tabla විශාරද කෙනෙක්, violin විශාරද කෙනෙක් කියන්නේ මේ බටහිර මේ ශාස්ත්‍රීය සංගීතයේ පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් කියලා ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ. එතකොට යම් දෙයක් පටන් ගන්නකොට කියන්නේ මියුසික් හෝ වේවා ඕනම දෙයක් පටන් ගන්නකොට හැදෑරීම කියන දේ කොයිතරම් දුරට වැදගත් වෙනවද?
දැරීම කියන්නේ තමයි ඉස්සලාම වැදගත් වෙන්නේ මොකද දැන් ගොඩක් අය එකම බීට්ස් වල තමයි රැප් කරන්නේ මම ඉස්සලා කිව්වා වගේ මම 7 8 රැප් ඇට් කරෙත් ඒකයි මොකද මම දන්නවා දැන් මේක කොච්චර 6 8 7 8 4 4 මොනතරම් බීට්ස් නෝ කරන්නේ හැමෝම කරන්නේ 4 4 කොට සමහරක් අය 6 8 වගේ කරනවා ඉතින් ඊට අමතරව මේ තියෙන බීට්ස් වලින් අපි ප්‍රයෝජන ගන්න ඒක තමයි අර හැදෑරීම නැතිකම අඩු වෙන තමයි ඒ ගැන දැනීමක් නැත්තේ මම හිතන්නේ විදිහට දැන් ඒක නිසා තමයි මම 7 8 රැප් එකක් කරලා ඒ හදාරපු දෙයින් ප්‍රයෝජනයක් ගත්තා හරි අපිට තබ්ලා පාට් එකක් අහන්න පුළුවන් වේද අනිවාර්යයෙන් ලංකාවේ තබ්ලා ප්ලේ කෙනෙක් හොඳ එකම්පරිමන්ට් එකක් කරන්න. ඒක තමයි ඉතින් බලාපොරොත්තු. ඉතින් ලොකු ලොකු බලාපොරොත්තු නෑ. එන විදියට යනවා. ලයිෆ් එකේ තියෙනනේ A B C කියලා ප්ලෑන්ස්. එතන ගහට තියෙනත් පුළුවන් A B C T. කොහොම හරි මේ තාක් දුරට ඔයාගේ ලයිෆ් එකේ ප්ලෑන්ස් ඉෂ්ට වෙලා තියෙනවද? ඔයා සැටිස්ෆයි වෙනවද ලයිෆ් එක ගැන? ඔව් මේ තාක් දුරට මගේ බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට වෙලා තියෙනවා. ඔව්. හරි ඕකේ අදම කියලා දාරුනේ සාරංග එහෙම නැත්තම් රැප්සිලා තෑන්කියු මගේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතුනාට ඔයගේ හැම බලාපොරොත්තුම හැම ප්‍රාර්ථනාවක් මිස්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි මගේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කිව්වට ඉතින් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකත් ඉන්දින සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෑන්කියු වෙරි මච් හරි නෙක්ස්ට් වීක් එකේ තවත් ඉලන්දාරීකක මම එනවා අදට සමගාමීව ලංකාවේ කොල්ලෙක් මල්ලි